දැන් අපි බලමු පුත් ඇටි සහ පුත් ඇටි චලන කියන්නේ මොනවද කියලා. පුතේ ඔයාලා දන්නවද පෘථිවියේ පිටතින්ම තියෙන පෘථිවි කබල නිරන්තරයෙන්ම චලනය වෙමින් තමයි තියෙන්නේ. හරිද? දැන් මම ඉස්සෙල්ලා වීඩියෝ වල කිව්වා පෘථිවියේ ප්‍රධාන කොටස් තුන තියෙනවනේ. පෘථිවි හරයේ ඒ ප්‍රධාන කොටස් තුනෙන් ද්‍රවමය විදිහට ද්‍රව පාෂාණ විදිහට තියෙන මොන කොටස්ද? දැන් හොඳට මතක් කරගන්න. පෘථිවි හරය සහ පහළ ප්‍රාවරණය තමයි ද්‍රව වශයෙන් තියෙන්නේ. හරිද? ප්‍රාවරණයේ පහළ කොටස ද්‍රව. ඊළඟට ඉහළ ප්‍රාවරණය. ප්‍රාවරණයේ ඉහළ කොටස ඉහළ ප්‍රාවරණය සහ පෘථිවි කබල ඝන පාෂාණ වලින් හැදිලා තියෙන්නේ. ඔයාලට දැන් මතක ඇති. ඉතින් මෙන්න මේ පහළ ප්‍රාවරණයේ තියෙන මේ ද්‍රව කොටසේ ඇතිවන චලන හින්දා පුතේ ඊට උඩින් තියෙන පෘථිවි කබල නිරන්තරයෙන්ම චලනය වෙමින් පවතිනවා. එහෙනම් මේ පෘථිවි කබල චලනය වීමට හේතුව තමයි පහළ ප්‍රාවරණයේ තියෙන ද්‍රව කොටසේ ඇති වන චලන නිසා. මෙන්න මේ පෘථිවි කබල තනි ස්තරයක් විදිහට නෙමෙයි පුතේ තියෙන්නේ. අපිට බැලූ බැලමට පෙවුනට තනිම ස්තරයක් විදිහට නෙවෙයි මේ පෘථිවි කබල කොටස් වශයෙන් තමයි බෙදිලා තියෙන්නේ. මෙන්න මේ කොටස් වලට කියනවා භූත ඇටි කියලා. මේ කොටස් වලට කියනවා භූත ඇටි කියලා. මෙන්න මේ කිව භූත ඇටි එකිනෙකට සාපේක්ෂව චලනය වෙනවා. දැන් බලන්න ඔයාලට දැන් මෙන්න මේ පෙන්නන රූපේ තියෙනවා, මේක අච්චුපතේ තියෙනවා අර භූත ඇටි වල මායිම්. ওই කළු පාටින් තියෙන්නේ භූත ඇටි වල මායිම් තමයි. මේ භූත ඇටි බලන්න විවිධ නම් වලින් තියෙනවා. පැසිෆික් භූත ඇටිය, ඕස්ට්‍රේලියන් ඉන්දියන් භූත ඇටිය, අප්‍රිකා භූත ඇටිය, ওই විදිහට භූත ඇටි කීපයක් තියෙනවා. ඔයාලා තුනක් හතරක් මතක තියාගන්න. දැන් මේකේ අපි බැලුවොත් විශේෂයෙන්ම අපේ රට ශ්‍රී ලංකාව තියෙන භූත ඇටිය මොකද්ද? ඕක විභාගෙදී එහෙම එන්න පුළුවන්. ඕස්ට්‍රේලියන් ඉන්දියන් භූත ඇටිය. ශ්‍රී ලංකාව, ඉන්දියාව තියෙන්නේ ඒ භූත ඇටියේ. ඊළඟට අප්‍රිකාව ගත්තොත් අප්‍රිකා භූත ඇටිය. ඇමරිකාව, දකුණු ඇමරිකා භූත ඇටිය. ඒ විදිහට එක එක භූත ඇටිවල එක එක රටවල් පිහිටලා තියෙනවා. ඊළඟට පුතේ මේ භූත ඇටි එකිනෙකට සාපේක්ෂව චලනය වෙනවයි කියලා මම කිව්වනේ. අන්නේ චලනය වෙන ආකාර ප්‍රධාන තුනක් තියෙනවා. පළවෙනි එක තමයි භූත ඇටි එකිනෙකින් ඈතට චලනය වීම. බලන්න දැන් පෙන්වන රූපයේ ඒ රූපය, මේකත් ඔයාලගේ අච්චුපතේ රූපය. ඒ රූපයෙන් බලන්න ඊතල තියෙන දෙපැත්තටනේ. එහෙනම් මේ භූත ඇටි දෙක දෙපසට එකිනෙකින් ඈතට චලනය වෙනවා. එතකොට ඒක තමයි පළවෙනි ආකාරය. එතකොට භූත ඇටි දෙකක් ඒ මායිමෙන් දෙපැත්තට චලනය වුණාම මොකද වෙන්නේ? එතන ගැඹුරු ආගාධයක් ඇති වෙන්න පුළුවන්. ගැඹුරු ආගාධයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ආකාරය බලන්න. භූත ඇටි දෙක එකිනෙකට ලං එකිනෙක දෙසට නිචලනය වෙන්නේ. දෙසට චලනය වුණාම මොකද වෙන්නේ? එක් භූත ඇටියක් අනෙක් භූත ඇටිය තෙරපලා ඉහළට චලනය වෙන්න බලනවා. මොකද එකිනෙක දෙසට ලං වෙනකොට ඉඩ නැහැ. එකක් අනෙකට ඉහළට, එන අනික තෙරපගෙන ඉහළට ගමන් කරන ආකාරය තමයි මෙන්න මේ රූපෙන් කියන්නේ. එතකොට මේ විදිහට එකිනෙක දෙසට ඇවිල්ලා හැප්පිලා එකක් තෙරපලා උඩට යනකොට භූකම්පන ඇති වෙන්න පුළුවන්. භූකම්පන ඇති වෙන්න පුළුවන්. බලන්න B රූපයෙන් පෙන්වන්නේ ඒක. ඊළඟට බලන්න පුතේ C රූපය. ඒක එකිනෙකින් ඈතටවත් එකිනෙක දෙසටවත් නෙමෙයි. එකිනෙකෙන් එකිනෙක මත ලිස්සලා විරුද්ධ පැත්තට යනවා. එකිනෙක මත ලිස්සා යෑම. එතකොට මේ මේ මෙන්න මේ වෙලාවේදී එකිනෙකින් ලිස්සලා යනකොටත් ඒ භූත ඇටි එකිනෙක ගැටිලා භූකම්පන ඇති වෙන්න පුළුවන්. භූකම්පන ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා මෙන්න මේ දෙත් මතක තියාගන්න. මේ භූත ඇටි චලනය වෙන්නේ නැහැ අපි හිතන තරම් ඉක්මනට. ඉතාම සෙමින් තමයි මේ භූත ඇටි චලනය වෙන්නේ. අර දල වශයෙන් කිව්වොත් වසරකට සෙන්ටිමීටරයක් සෙන්ටිමීටර දෙකක් වගේ ප්‍රමාණයක් තමයි චලනය වෙන්නේ. ඒ වගේමයි පුතේ ගොඩක් වෙලාවට මේ භූකම්පන ඇති වෙන්නේ භූත ඇටි මායිම් වල. එහෙම වෙන්නේ නැපේ නේද? මොකද භූත ඇටි දෙකක් එකිනෙක ගැටිලා හෝ එහෙම වීමෙන්නේ භූකම්පනයක් ඇති වෙන්නේ. ඒතකොට භූත ඇටි මායිම් වල තමයි භූකම්පන ඇති වෙන්නේ.
ගොඩක් වෙලාවට මේ බූතැටි මායිම් පිහිටලා තියෙන්නේ සාගර පත්ලේ. එතකොට ඔයාලට ඔය නිවුස් වලට එහෙම කියනකොට ඇහිලා ඇති භූමිකම්පා සාගර පතුලේ මුහුද අස්සේ මුහුද පතුලේ ඇතිවන භූකම්පන හේතුවෙන් කියලා ගොඩක් වෙලාවට කියනවා. එතකොට අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් මේ මතු පිටින් ඇති වෙනවා නම් නමුත් අපිට පැහැදිලිව හඳුනා ගන්න බැහැ සාගර පතුලේ භූකම්පන ඇති වුණාම. හරි, ඊළඟට මම ඔයාලගේ ප්‍රශ්නයක් අහනවා. ශ්‍රී ලංකාවට වැඩිපුර භූමිකම්පා ඇති වෙන්නේ නැති ඇයි? ඔය වගේ ප්‍රශ්නයක්, මේ වගේ ප්‍රශ්නයක් විභාගවලදී එන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වැඩිපුර භූමිකම්පා, ඒ කියන්නේ භූමිකම්පා බහුලව ඇති වෙන්නේ නැති ඇයි? ඒකට උත්තරේ ඔයාලට බලන්න පුළුවන් අර මම මුලින්ම පෙන්නපු භූතැටි තියෙන ඒ රූපේ දැක්කහම බලන්න ශ්‍රී ලංකාව තියෙන භූතැටි මායිමක් අසලද නැහැ නේද? මැද නේද තියෙන්නේ? භූතැටි මායිම් අසල තියෙන රටවල් වලට තමයි ගොඩක් වෙලාවට භූමිකම්පා අත්දැකීම් ලබන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට ජපානය වගේ ඒ රටවල්. හරිද? එහෙනම් මේකට උත්තරේ තමයි ශ්‍රී ලංකාවට භූමිකම්පා බහුලව සිදුවන්නේ නැත්තේ ඇයි වගේ ප්‍රශ්නයක් ආවොත් උත්තරේ තමයි පුතේ ශ්‍රී ලංකාව භූතැටි මායිම්වල මායිමක පිහිටා නොතිබීම. ඒ වගේ උත්තරය ලිවනම් හරි. මෙන්න මේ රූපයෙන් පෙන්වන්නේ පුතේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදය. අර මම ඉස්සෙල්ලා කිව්ව භූතැටිවල චලනය වෙනවා කියලා කිව්වනේ. ඒ භූතැටිවල චලනය වීම නිසා ඒවයි ප්‍රතිඵලයක් විදිහට ඇතිවෙච්ච සැන් ඇන්ඩ්‍රියාස් විභේදය තමයි මේ තියෙන්නේ භූතැටි මායිම. භූතැටි එකමත එක ලිස්සල ගිහිල්ලා අර තුන්වෙනි ආකාරයේදී භූතැටි එකමත එක ලිස්සා යෑම නිසා ඇතිවෙච්ච විභේදයක් තමයි මේ තියෙන්නේ. ඔයාලා දන්නවා මේක සමහර වහලත් ඇති. මේක දිග කිලෝමීටර් 1000ක් විතර වෙනවා. මේක තියෙන්නේ උතුරු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. එතකොට මේක මායිමක්නේ. මේ මායිමේ දෙපැත්තේ තියෙන භූතැටි දෙක තමයි උතුරු ඇමරිකා භූතැටිය හා පැසිෆික් භූතැටිය. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේකත් සෙන්ටිමීටර් 1ක් විතර, අවුරුද්දකට සෙන්ටිමීටර් 1ක් විතර ඈත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. මේකෙදි මේ භූතැටිවල චලනය ආදර්ශනය කිරීමට ක්‍රියාකාරකමක් තියෙනවා ඔයාලගේ අචුපතේ ක්‍රියාකාරකම 8.3. පුතේ ඒකේ තියෙනවා ඝනකම ලෙල්ලක් සහිත දොඩංගෙඩියක් ගන්න කියලා. ඒ වගේ දොඩංගෙඩියක් අරගෙන ලෙල්ල තියෙද්දිම ඒක විවිධ හැඩැති කොටස් වලට කපන්න ඕනේ. විවිධ හැඩවලට එක එක විදිහට කපන්න. ගෙඩියම කපන්න. කපලා දුඩම් ගෙඩිය ඊට පස්සේ අපේ අත් දෙකට මැද වෙපු රූපේ තියෙන විදිහට අත් දෙකට අරගෙන දුඩම් ගෙඩිය පොඩ්ඩක් තද කරලා එහාට මෙහාට කර කර බලන්න. එතකොට ඔයාලට පේනවා දුඩම් ගෙඩියේ ලෙල්ලෙන් වෙන්වෙච්ච කොටස් වල මායිම් චලනය වෙන ආකාරය. මේකත් හොඳ ක්‍රියාකාරකමක්. මේ විදිහට තමයි පුතේ අපේ පාඩමේ පෘථුවියේ අභ්‍යන්තරය, පෘථුවියේ ස්වභාවය කියන පාඩම සාකච්ඡා වෙන්නේ.